ඇල්බට් පෙරේරා තම පියාගෙන් රුපියල් 2000කට මිලදීගත් ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ව්‍යාපාරයක් වී හමාරයි. නම කියූ සැනින් ඔබත් මමත් හඳුනන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරි ව්‍යාපාරය ගැන අද අපි කතා කරන්න යන්නේ. ශ්‍රී ලංකාවේ මුල්ම වරට පාන් පුළුස්සා 19 වන සියවසේදී බ්‍රිතාන්‍යයන්ට අලෙවි කරන කේ ඒ චාල්ස් පෙරේරා මෙම ව්‍යාපාරයේ ආරම්භයයි. කුඩා රැකියාවන් කිහිපයකම නිරත වී තම ජීවිතේ ගැටකසා ගන්නටවත් ඒවා ප්‍රමාණවත් නොවූ නිසා මොහු පාන් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. වසර 110කට වඩා පැරණි අතීතයකට හිමිකම් කියන පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරයේ බහුපාර්ශ්වීය පෞල් බේකරි ව්‍යාපාරය. මුල් කාලයේදී චාල්ස් පෙරේරා තම විශ්වාසනීය සහායක ඇන්තනී බාස්ගේ සහාය ඇතිව තම නිෂ්පාදන ගේන් ගැට ගොස් අලෙවි කරනවා. නිෂ්පාදනයන්හි තිබූ ගුණාත්මකභාවය නිසාම මොහුගේ ඉල්ලුම තව තවත් වැඩි වෙනවා. පක්ෂපාතී පාරිභෝගිකයන්ගේ දිරිගැන්වීමත් සමග චාල්ස් පෙරේරා කොළඹ තුන ස්ටුවර්ට් ප්‍රදේශයේ තම පළමු බේකරිය ආරම්භ කරනවා. බේකරි කර්මාන්තයේ අති දක්ෂයෙකු වූ ඇන්තනී බාස්ගේ රහස් වට්ටෝරු සමග තම නිෂ්පාදන පුළුල් කිරීමට චාල්ස් පෙරේරා පියවර ගන්නවා. කෙසේ වෙතත් චාල්ස් පෙරේරාගෙන් පසුව මෙම ව්‍යාපාරයේ හිමිකම ලැබෙන්නේ ඔහුගේ පුත් ඇල්බර්ට් පෙරේරා හටයි. තම පියාගෙන් රුපියල් 2000කට මිලදී ගන්නා පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරයේ පසු කාලීනව ශ්‍රී ලංකාවේ මුල්ම විදුලි උදන ස්ථාපනය කිරීමට සමත් වෙනවා. ඇල්බර්ට් පෙරේරාගේ කාලයේදී කොළඹ හයිට් පාර්ක් ප්‍රදේශයට පමණක් පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරයේ සීමා වෙනවා. මොහුගේ අදහසක් අනුව නිර්මාණය වන නිල් හා ගෝල්ඩ් වර්ණයෙන් යුතු පෙරේරා ඇන්ඩ් සන්ස් වෙළඳ සලකුණ අදටත් ඔවුන්ගේ වත්කමයි. මොවුන්ගෙන් පසුව රුක්මනී හා සරත් කොඳාගොඩ යන මොවුන්ගේ දරුවන් විසින් මෙම ව්‍යාපාරයේ හිමිකාරීත්වය දරනවා. 1977 දී මොවුන් සියලු පහසුකම් සහිතව නව නිෂ්පාදනාගාරයක් මාදින්නාගොඩ ප්‍රදේශයේ ඉදිකරනවා. මේත් සමගම පුළුල් වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරියට නව අංග හඳුන්වා දෙමින් අවන්හල් බවට විවිධාංගීකරණය වෙනවා. අද වන විට චාල්ස් පෙරේරාගේ සිව්වන පරම්පරාවේ මුණුබුරෙකු වන ගිහාන් පෙරේරාගේ පාලනය යටතේ මෙම ව්‍යාපාරය පවත්වාගෙන යනවා. විදේශ අධ්‍යාපනයෙන් පසු ව්‍යාපාර ලෝකයට පිවිසෙන ගිහාන් පෙරේරා විසින් අද වන විට පෙරේරා ඇන්ඩ් සන්ස් ව්‍යාපාරයේ ශාඛා 163කට අධික ප්‍රමාණයක් ලංකාව පුරා පිහිටවලා තියෙනවා. ගිහාන් පෙරේරා පවසා ඇත්තේ වසර 100කට පෙර භාවිතා කළ රහස් වට්ටෝරු අදටත් භාවිතා කිරීම මෙම ව්‍යාපාරයේ කෙරෙහි පාරිභෝගිකයන් ආකර්ෂණය වීමේ රහස බවයි. 2011 දී ජෙෆ් ගීල්ඩ් සම්මාන උළෙලේ රන් හා රෙදි පදක්කම් දිනා ගත්තා මෙන්ම 2012 වර්ෂයේදී සූපර් ශාස්ත්‍ර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට නියෝජනය කළේද පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමයි. එදා එක් බේකින් තැටියකින් තමා ආරම්භ කළ ව්‍යාපාරයේ මෙසේ පරම්පරා ගණනාවක් පවතී යයි දකුණු ලක්නෙහි උපත ලැබූ චාල්ස් පෙරේරා සිහිනයකින්වත් නොසිතන්නට ඇත.